අද අපි කියලා දෙන්නේ මේ විදිහට රසවත් වැවුමාළු එකක් කොහමද හදාගන්නේ කියලා. ඉතින් ඔයාලා මගේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව දැම්ම channel එක subscribe කරන්න. එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. එතකොට ඔයාලට ඉක්මනින්ම මම දාන video ගෙන්න ගන්න පුළුවන්. මතක ඇතුව ඔයාලගේ වටිනා අදහස comment කරන්න. ඔයාලත් මේ විදිහේ රසවත් මාළු එකක් හදලා රස බලන්න. දැන් අපි බලමු කොහමද මේක හදාගන්නේ කියලා. අපි අද ටිකක් විශේෂ කෑමක් හදන්නේ. මේ තියෙන වැවුම ආලුවෙක් තෙප්පිලියක් කියලා කියනවා එක එක පැතිවල ඉතින් එක එක නම් කියනවා අපි දැන් මේ තෙප්පිලිය කොහොමද හදාගන්නේ කියලා බලමු ඉතල මේක අපි කපාගෙන එන්නම් හරිම රසවත් කෑමක් පිට්ටුත් එක්ක බත් එක්ක ඕනම දෙයක් එක්ක රොටි එක ඕන එකක් එක්ක අපි මේක සුද්ධ කරගෙන ඇවිල්ලා කොහොමද හදන්නේ කියලා බලමු දැන් අපි අපේ මාළුව කපාගෙන තියෙන්නේ මේ හොඳට කපලා මේක ඔයාලා හොදද්දින් ලුණු කුඩුයි දෙහි ඇඹුල් ටිකකුයි දාන්න දෙහි ඇඹුල් මෙරිකද්දි කෑලි දෙහි පොතු ඔක්කොමත් එක එකට දාලා හොඳට අතුල්ලලා ඊට පස්සේ නැවත වතුර දාලා හොදන්න. එතකොට තියෙන පිළිගඳ මොකුත්ම නැහැ. හරිම ලස්සනට මාළු ටික සෝද ගන්න පුළුවන්. ඊට පස්සේ අපිට ඕන කුරුඳු පොතු ටිකක් ඕන කරාමු නැටි දෙකක් තියෙනවා වසාවාසි කෑල්ලක් තියෙනවා උළුහාල් කහ කුඩු සල්පයක් ඕන තුන පහ කුඩු ගම් මිරිස් කුඩු මිරිස් කුඩු ලුණු කුඩු මේ තඹපු සියඹලා තියෙන්නේ මේක තඹලා නැති සියඹලා ගත්තනම් මේක ගුරු පාටට හුරු මිශ්‍රණයක් තමයි එන්නේ ඒත් දැන් සියඹලා කාලේ නෙමෙයි නිසා කලින් අපි සියඹලා තඹගෙන තියාගත්ත මේ පරණ සියඹලා ඒ ටිකට වතුර දාලා හොඳට පොඩි කරලා ඇට ටික අයින් කරගත්ත වතුර ටික තමයි මේ තියෙන්නේ ඊට පස්සේ සේර කෑලි දෙක තුනක් තියෙනවා ඉඟුරු පොඩි කෑල්ලක් හොඳට හීන් වෙන්න කපලා තියෙනවා රම්ප කෑල්ලක් සුදු ලුණු කරපිංචි 4ක් 5ක් තියෙනවා මේ ලොකු ලුණු කෑල්ලක් ඔයාලට රතු ලුණු තියෙනවා නම් පාවිච්චි කරන්න ලොකු ලුණු වලට වඩා රතු ලුණු හොඳයි තෙල් ඕන වෙනවා මේක පොඩ්ඩක් බැද ගන්න ඕන ඊට පස්සේ වතුර ඔයාලා කැමති නම් වතුර එකතු කරන්නත් පුළුවනි එහෙම නැත්නම් පොල් කිරි එකතු කරන්නත් පුළුවනි හරි අපි දැන් මේක හදාගමු මම ඇලුමිනියම් භාජනයක් තමයි අද තියන්නේ ඔයාලට මැටි ඇතිලියක් තියෙනවා නම් ගොඩක් හොඳයි අපි දැන් තෙල් ටික එකතු කරගත්තා ඒකට අපි මේ කපාගත්ත ඉඟුරු ටික මම මේ හීන් වෙන කපලා තියෙන්නේ ඔයාලා තැලුවට ප්‍රශ්නයක් නැහැ ඒ ටික දානවා ඊට පස්සේ සුදු ලුණු ටික කරපිංචි ටික අන්තිමට දාගමු අපි අනිද්‍රව්‍ය ටික දාමු මේක තමයි අපේ කුරුඳු පොතු ටිකයි කරාඹු නැටි දෙක වසාවාසි කෑල්ල උළුහාල් ටිකත් එකතු කරගමු सेर टीक तेल तेमेन को हरीम सुंदाई मेक मेलविला तीन हम रन पाट विला अभी दलिपे गिंदर अड़क अपे कई तुण हतर दागम मे नैटा दाल तीन अभी कन विलावट एव अंकरगा एवगे औषधीय गुण तीयन अपराधन विसकरा चापीम उन्न दम दपे अभी टूमना तरम मिरी मम्मी इकट्ठे मिरी हम दिखाता मेके गिरी हेदकुदावा मे तुनपहाकड़ गिदर हदल तीन तुनपहाकड़ मेक हदन हेटी कोमद की वाल पास कील तिना एक හැඳි එක හමාරක් දෙකක් විතර වෙන්න දානවා ඊට පස්සේ කහ හැඳි කාලක් විතර දානවා දාලා මේක හොඳට කලවම් කරන්න ඕනේ ඔන්න දැන් ඔයාලට පේනවනේ මේක බොහොම ලස්සනට තියෙනවා දැන් අපි
मालू कैली टी के तो करेगा मु දැන් අපි මේකට මොකුත් දාන්න නැතුව මෙහෙමම පොඩ්ඩක් කලවම් කර ගන්නවා අමාරුයේ වැඩේ ඒත් අපි මෙහෙමම පොඩ්ඩක් කලවම් කරගමු ඔන්නෝ විදිහට කලවම් කරලා අපි මේකට අපේ මේ සියඹලා බොර ටික එකතු කරගමු ඊට පස්සේ අපි ලුණු ටික එකතු කරගන්න ඕනේ ලුණු හැඳි දෙක හමාරක් විතර දාමුකෝ දාලා මේක තව චුට්ටක් මෙහෙම කලවම් කරලා මේක ඉදිලා නැති නිසා දැන් මේක තාම කැඩෙන්නේ නැහැ හැබැයි මතක තියාගන්න මේක තැඹුණාට පස්සේ නම් මේ විදිහට හැලි ගන්න යන්න එපා කෑල්ලක්වත් හොයාගන්න හම්බෙන එකක් නැහැ දැන් අපි මේකට වතුර එකතු කරමු ඔයාලා වතුර නැතුව පොල් කිරි දානවා නම් මේ වෙලාවේ පොල් කිරි එකතු කරගමු අපි මේක පිට්ටු එකක් කන්න තමයි හදන්නේ ඒ නිසා ටිකක් හොද්ද ඕනේ මම මේ විදිහට වතුර ටිකක් එකතු කරගෙන ගින්දර වැඩි කර ගන්න ඕනේ මේක දැන් හැඳි ගාන්න යන්න මොනවත් කරන්න යන්න එපා ඔය විදිහටම විනාඩි 5ක් විතර රත් වෙන්න දෙමු මේ විනාඩි 5කට පස්සේ අපි මේක බොහොම පරිස්සමට කෑලි අනිත් පැත්ත හරව ගන්න ඕනේ. හැබැයි අනිත් පැත්ත හරවන්න නැතුව ඔයාලට පුළුවන් මේක අතින් මෙහෙම මේ අත පිච්චෙන්නේ නැති වෙන්න රෙද්දකින් අල්ලගෙන හොඳට මේ හොලවන්න. එතකොටත් කෑලි හැට මෙහෙට වෙලා හොඳට මේ පැත්ත තැම්බෙනවා. දැන් අපි මේක ඉතාම පරිස්සමින් මේ වැඩේ කරන්න ඕනේ. දැන් ඔයාලට මේ වෙලාවේ ලුණු බලන්න පුළුවනි මේ ලිප අඩු කරා ලුණු බලන්න ඕනේ ලුණු මදි නම් මේ වෙලාවේ ලුණු ටිකක් එකතු කර ගන්න පුළුවන් මම දාපු ලුණු ප්‍රමාණය ඇති මදි නම් මේ වෙලාවේ තමයි ලුණු එකතු කරගන්නේ හරි දැන් මේ අඩු ගින්දරනේ තියෙන්නේ හොඳට මේක රත් වෙලා හොද්ද තියෙන නිසා අඩු ගින්දරේ කියලා ගැටලුවක් නැහැ හොඳට තැම්බෙනවා මේක තව විනාඩි 5ක් තියමු අපි මේ විදියට හරි දැන් අපේ මේ අනිත් විනාඩි 5ත් ඉවරයි ඔයාලට පේනවනේ දැන් මේ හොඳට මේක තාම පැහැෙනවා මේ හොද්ද ඔයාලා දැන් මේ වෙලාවේ හැඳි ගන්න යන්න මොනවත් කරන්න එපා ලිප ඕෆ් කරන්න ලිප ඕෆ් කරලා දැන් මේක උයලා ඉවරයිනේ අපි ඔයාලා දැන් ලිප ඕෆ් කරලා කැමරට ගන්න පුළුවනේ